Mumbai Indians කණ්ඩායමට පිටපිට තවතාවක් IPL ශූරතාවය දිනා ගන්න පුළුවන් වෙයිද? Mumbai කණ්ඩායම බැලුවම නම් ඒ දේ කරන්න බැරි කමක් නැහැ. තරගාවලියේ මුල් තරග 20 අවසන් වෙද්දී Mumbai කණ්ඩායමේ හිටිය ප්‍රසාද් ලකුණු සටහනේ පළවෙනි තැන. කොහොමුණත් මහල නම් තාමත් Mumbai කණ්ඩායමේ දක්ෂතාව ගැන සෑහීමකට පත් වෙලා නැහැ. මහල කියන්නේ කණ්ඩායමක් විදිහට තම හැදෙන්න ඕන කියලා. මේ වෙද්දී නම් කණ්ඩායම ස්ථාවර තැනක ඉන්නවා. හැබැයි කණ්ඩායමේ ඉන්න ක්‍රීඩකයෝ වෙන් වෙන්ව ගත්තොත් එක එක අංශයෙන් සුපිරි දක්ෂයෝ ඉන්නවා. පන්දු යෙමේදී වගේම ප්‍රතිකරණයේදීත් මේ දක්ෂතා එකතු වෙන්න ඕන. කණ්ඩායමක් විදිහට තව දියුණු වෙන්න ඕන. හැම ක්‍රීඩකයෙක්ම හැම තරගයකටම එකම වගේ වැදගත්කමක් දෙන්න ඕන. මහල කියන්නේ තරගාවලියේ ඉස්සරහට යද්දී තමන්ගේ කණ්ඩායමට සැලසුම් කීපයක් තියෙනවා කියලා. ගැල්පෙන විදිහට ඒවා එක ඉස්සරහට යන්න තමයි මහල බලාගෙන ඉන්නේ. අපිට තියෙනවා සැලසුම් කීපයක්. එක එක තරගයට දාන්නේ එක එක උපක්‍රම. සමහර වෙලාවට අපි බුම්රා මුලින් පන්දු යවන්න ගෙන්වනවා. තලතිල්ලේ විද්‍යාත් ප්‍රතිවාදී ක්‍රීඩකයෙකුත් ගැන හිතලා තමයි උපක්‍රම තෝරන්නේ. ප්‍රතිකරණයේදීත් එහෙමයි. සැලසුම් එක්ක නිතරම උපක්‍රම වෙනස් වෙනවා. අපිට මේ වතාවෙත් හොඳ පන්දු යෙමී බලහිනියක් ඉන්නවා. බුම්රා බෝල්ට් වගේම ජේම්ස් පැටිසන් මේ වෙනකන් හොඳට කළා. ඉලක්කයට පන්දු යවන එක තමයි වැදගත්ම. දඟ පන්දු යවන්නත් හොඳට කරනවා. එහෙම වුණාම පුහුණුකරුවෙක් විදියට ලේසි වගේම සතුටුයි. කණ්ඩායමට නිහඬ සේවයක් කරන ශූරිය කුමාර යාදව ගැනත් මහල විශේෂයෙන් කතා කරලා තිබුණා. යාදව අවාසනාවන්ත විදියට පළවෙනි තරඟ දෙකේ අවුට් වුණේ දුවද්දී දැවියාම් විදියට. අවාසනාවන්ත දැවියාම් මේ තරඟ රටාවේ කොටසක්. ඒ වගේ වුණාම ප්‍රතිකරු මානසිකව වැටෙනවා. යාදව මුල් තරඟවල එහෙම වෙලා හිටියා. දැන් එයා හොඳින් ලකුණු අතර ඉන්නවා. ශර්ම කලින් දැවිගේ අවස්ථාවලත් අපි දැක්කා වගකීම අරගෙන යාදව සෙල්ලම් කරන විදිය. ඒක කණ්ඩායමට හොඳ දෙයක්. ඒ විදිහට තමයි ශ්‍රී ලංකාවේ පුහුණුකරුවෙක් බවට පත් වෙන්න තාමත් පොඩි වැඩි කියලා අපේ හිටපු ක්‍රිකට් පරිපාලකයෙක් කියපු. මේ විදිහ ලෝකයේ ඉහළම කතාබහට ලක් වෙන පුහුණුකරුවෙක් බවට දැන් පත් වෙලා ඉන්න මහල තරගාවලියේ Mumbai කණ්ඩායම ගැන අදහස් දක්වලා තිබුණේ. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.